ට ප්‍රතිමත් සන්ධයක්කාලයක් ඔබට සමාරට හටලබල ඇති විවාමෙන්ටකයිෙන් ලෝකයේ ප්‍රේමාන්තෙන්නතර කිවෙන සමහර දේවල් ගැන මේ ලෝකෙන්ම මම වැඩියෙන් මාදරය කරන්නේ වාටයි මම මගේ පණටත් වැඩි ෑට ආදරයි මගේ හිතේ වැටර වෙන කාටවති ඩක්නෑ අධිවචන හැබ ඒකතා බොහෝ ජීවිත තුළ වැඩිකල් පවතින නැති බවත් ඔබට අහන්ටලවෙලා ඇති. ක්‍රස්තිානිිකාරයන් වන අපට එහෙම කියන්න පුළුවන්ද සුදු මතයව දහය තිස් හත ඒසුස් වහන්සේම කියන්නේ මට වඩා පියාටවත් මෞටවත් ප්‍රේම කරන්නා මට සුදුසු නොවේ මට වඩා පපුතාටවත් දුවටවත් ප්‍රේම කරන්නා මට සුදුසු නොවේ කියලා. මෙවැනිින් පදයක් ුද්දෝ ලූක් දාහතරය විසිහැත් තියෙනවා ඒකට භාරයාවත් සෞද සදරන තැතුරල් ක තියෙන න්හන්සේ කියන්නේ දස පානතය පස්සනි පානතය ගැනෙ නුමේපියාටත් නුමේ මවු්ටක් ගෞරෝ කල කරව කියලා නික්මයාම විස්සේ දොළහැ සඳහන් ආකඥාව පිළිපදින අතර් මැවිල්ල කොටස්වන අපේ සමීපතම ඥාතීන්ට හෙවත් පවුලේ සාමාජිකයන්ට වඩා බොහෝ ඉහලින් උන්වහන්සේට ප්‍රේම කළුතු බවයි. උන්වහන්සේ සර්බලධාරී මැවුම් කරන් වහන්සේ. එනිසා න්වහන්සේට ඉහලින් අපේ ජීවිතල මැවිල්ලට ඇත්දේවල් තබා නොගතයුතු බවයි අප එලෙස උන්නාන්සේව හලින්ම බාගැෙන සිත්්නාද කියලා සමාහරයට උන්න්නහන්සේ අපෝ පරීක්ෂා කළ බලනවා. උනාන්සේ මෙතෙක් කරනලා දසීරත්තුම පරීක්ෂා පැවුණුවේ ආබ්‍රහම්්ටයි. ඔබට මතකද අවුරදු විසි පහක් බලායින්දර ැබුණනු එකම පුත්‍රයා දෙව වන්හන්සේ පූජාර ලෙස උන්ාන්සේ ්‍රහම්ම කි්වා. මොහොතකට ආබ්‍රහමණට මෙතනට ඔබ ආදේශ කල මෙහි කරන්න. දරුවෙක් නැතිනම් ඔබ බොහෝකල් බලායින්න ලබට ලැබුණු යම් ආශිරවාධයක් ගැන සිතන්න්න. ්‍රැකියාවක් නිවස වාහනයක් වනි දෙයක්. හිතාගන පුළුවන්ද ඔබට ඒ කොයිතරම් දරුණු පරීක්ෂාවකයද කියලා. නොමුත් අපි දැන් දන්නා දෙවන්වහන්සට ඕනවුනේ ආබ්‍රහම් දරුවට වඩා දෙවන්වහසට ප්‍රම කරනද කළ බලන්ට මිසක් දරුවාව මරාදාම නෙවේ කියලා. එවැනි දරුණු පරිීක්ෂාපතයවා නැති නිසා දෙවන්වහන්සට ස්තූති වේවා. හැබැයි උන්වහන්සේ අදත් අපෝ පරීක්ෂා කරනවා ඒ තරම් දරුණු නොවන පරිීක්ෂාවලින්. උදහන කීපයක් අරම් බලමු දරවාගේ පාසරෙන් නොබට නිවේදනයක් කෙනවා ඉරි දෞද්දේ වැසටහනක්තියෙනවා දරුවාගේ සහ දෙමවපියන්ගේ සහභාගීමම අත්‍ය අවශ්‍යයි කියලා දෙවන්නවන්සේ බලා සිටිනවා දරුවාගේ අධ්‍යාපනයටද දෙවන් වහසසිට ඔබ වැඩිය ප්‍රේම කරන්නේ කියලා හොඳ බිස්සස් ඇත්තියන කතාකරගන්න නිර්දෞද්ද යමමු කියලා යාලු එක්කවා දෙවන්නවන්සේ බලා සිටිනවා බිස්නස් එකටද දෙවියන් වහන්සේ ඔබ වැඩිය ප්‍රේම කරන්නේ කියලා දක්ෂම ගුරුවරුගේ ටිවෂන් පන්තියක් පටා අරන් ගෙවල් ලඟම තැනක ඉරිද උදේ. ඔබේ දරුවට ඕඩම කරන විෂයක්. දෙවන්සි බලා සිටනාව වවාන්සටද ටිවෂන් පන්තියද වඩා පේම කරන්නේ කියලා. දෙවන්වවාන්සිට වඩා ප්‍රේම කරන ඕනෙම දෙයක් රූපනමස්කාරයට ඇතතටයි වැටෙන්නේ. පරණකිසුම කාලයේ ඒගැනි උන්නනාාස තාත් අධින් ක්‍රියා කලා. එසක කියල් දාහතර හතාටදල. අපි දකිනා මාගෙන් වෙන්වී තමාගේ දේවරූප තමාගේ සිතේ තබාගෙන සිට මනුෂ්‍යයා නාස්්චිකර, මාගේ සෙනගතරය ඔහු සිද දමන්මි කෙලා උන්වහන්සේ කියනවා. අපට හිමියෝතිබෙන සියලුදේ ලැබී තිබෙන්නේ දෙවියන් වහන්සේගේ නම්. ඒවා පාලනය කරන්නෙත් උන්වහන්සේ නම්. ඒවා අපට අහිමිකරන්ටත් බලය උන්වහන්සිට තියෙනවා නම්. උන්වහන්සට වඩ එවාට ප්‍රේමකරන්ටයනෙ එක කොයිතරම් ඥානකමක්ද කියලා මෙනහෙ කර බලන්න පේස. න්නා ට පකාරග න ේක්කෝ. මෙන්.